ඇත්තම කියනවා නම් හාමිනේ, මේ වගේ වෙලාවට තමයි මතක් වෙන්නේ මතේ අපුගේ කතාව. අසීරු වෙලාවට ඉතින් මතේ අපුත් වෙදරාලේ කිව්වලු නේව. ඔල්ල දුවේ පුතේ තව අපූරු කතාවක්, තවත් ප්‍රස්තාව පිරුලක්. ඔන්න එක්තරා ගමක උන්නලු මතේ අප්පු කියලා මනුස්සයෙක්. මේ ඇත්ත ගමේ ඉස්කෝලෙට පළවෙනි පන්තියටවත් ගිහිල්ලා අකුරක් අත ඉගෙන ගත්තු මිනිහෙක් නෙවෙයි. හැබැයි ඉතින් ගමේ ඔය කාගේ හරි මගුල් ගෙයක් පිරිතක් දානයක් මරණයක් සිද්ධ වුණා නම් දවස් ගානක් මතේ අප්පු ඒ ගෙදර වැටිගෙන වැඩ කරනවා. හොඳට මහන්සි වෙලා වැඩ කරනවා. අනිකින් කවුරුත් සැලකුවේ මේ කුලී වැඩ කරන් ඉන්න මෝඩ මිනිස්සෙක් කියලා. මතේ අපුව කවුරුත් වැඩිම ගණන් ගත්තේවත් නැහැ. හැබැයි ඉතින් තමන් පුන්ති කාලේ අහලා තියෙන දේවල් ගැන මතේ අපුට පොඩි මතකයක් මෙහෙම තිබුණා. ඕං අහගන්ටක දුවේ පුතේ වෙච්චදේ. දවසක් ගමේ ගොවිරාල කෙනෙක්ගේ උංචි දරුවට හදිසියෙම අසනීප වුණා. කිසිම කෑමක් බීමක් දෙන්ට බෑ. ඒ දෙන හැම එකක්ම වමනේ කරනවා. ගමේ ඉන්න ආලපාල හැමෝම අල්බේත් කොලා. ඒ ගමේ ඉන්න ලොකු වෙදවුන් දැත් වෙදකම් කොලා. අල්ලපු ගම්වල හිටපු වෙද ඇත්තොත් ඇවිල්ලා වෙදකම් කොලා. අනේ මේ දරුවට නෙවෙයි සනීප උනේ. දවසින් දවස සතියෙන් සතිය දැන් මේ දරුවට අමාරු වෙනවා. කිසිම කෑමක් කන්ට බොන්ත බෑ. වමනෙම යනවා. ඔක්කාරේ කරනවා වමනේ යනවා. දැන් ඉතින් මේ දරුවට තියෙන මේ දරුණු බඩේ අමාරුව සනීප කරගන්ට බැරුව ගමේ හැමෝම දුකෙන් කල්පනා කර කර ඉන්නකොට මතේ අපුට පුංචි කාලේ ගැන මතක් වුණා. මතේ අපුගේ සීයා ඉන්න කාලේ දවසක් ගමේ වගේම අමාරු වෙච්ච ළමයෙකුට දුන්නු අත්බේතක්. ඒ කියන්නේ මේ ගමේ ගොඩේ දේවල් වලින් පැල ඇටි වලින් හදලා දෙන්න පුළුවන් බේතක් තමයි දුවේ පුතේ අත්බේත් කියලා කියන්නේ. අතේ අප්පුගේ සීයා ඒ කාලේ හොඳ පැරණි වෛද්‍යවරයෙක්. මේ බේත මතේ අපුට මතක් වෙලා ගිහිල්ලා කිව්වා ගෙදර අයට මේ දරුවගේ මේම අද්බේතක් තියෙනවා මේකත් කොරලා බලමු නේද කියලා. අනේ දරුවට අමාරු හින්දා විලාප තිය හිටිය දරුවගේ අම්මයි තාත්තයි මතේ අප්පුව එලවලා දැම්මා. මේ මුළු රටේම ඉන්න වෙද මහතුරුන්ට සනීප කරන්ට බැරිලෙද? උඹ එනවද බේත් කරන්න ඵලයන් යන්ද මතේ අප්පු වෙතනින් කියලා. ගෙදර වට වෙලා වුණු මේ අපේ ගමේ සෙනග සේරම දැන් ඉතින් කලබල වෙලා උන්නේ. දැන් කරන්ට වෙන වෙදකමකුත් නැහැ නේව. ගමේ ඉන්න කීප දෙනෙක් කිව්වා අඬලා දොඩලා කාලේ ගෙවලා දැන් ඉතින් වැඩක් නැහැ. වෙද මහතුරු කොරන්ට තියෙන සේරම කළා නේව. ඒක හාඳ දරුවට තුනුරුවන්ගේ සරණයි කියලා හිතාගෙන මේ මතේ අප්පු කියන අද්වේතත් කොරලා බලපල්ලකෝ කියලා. අන්තිමට මේ අසලන වෙලා වුණු දරුවගේ අම්මයි තාත්තයි ඒකට කැමති වුණා. ගෙදර වුණු ගමේ කට්ටියම එහෙ මෙහෙ දුවලා ගම පුරා පැල ඇටි වර්ග හොයාගෙන ඇවිල්ලා මතේ අප්පුට උදව් කළා මේ අද්බේට හදන්න.
මතේ අපු තික්කොනටම මේ බේත හදලා මිරි කල්ලා ඉස්මාරගෙන දුන්නා දරුවට පුවන්ට. දරුවානේ ඇත් දෙක පියවිලා දැන් වල පයයි ගොඩ පයයි වගේ ඉන්න වෙලාවේ අට ඇරලා වැැක්කෙරුවේ නැද්ද මතේ අපුගේ අත්බේත. බොහොම ඩිංග වෙලාවයි ගියේ. මේම් බලන්ත කොදුවේ පුතේ මේ මැරෙන්ට ඔන්න මෙන්න හිටිය දරුවා ඇත් දෙක ඇරලා අඩන්ඩ පටන්ගත්තේ නැද්ද මටේ අපු කිව්වා. හරි හරි දැන්ඉතින් දරුවට මුණ හරි ආහාරය පුවන්ටලකෝ කියලා. අනේ ඉතින් ගමේ මේ ගෑනු කට්ටිය ඉක්මනට කුසියට ගිහිල්ලා ලුණු කැඳ කෝපයක් හදාගෙන ඇවිල්ලා දරුවට පෙව්වා. අනේ දෙයියන්ගේ පිහිටෙන් වමනේ ගියේ නෑ. ටික වෙලාවක් ගිහිල්ලා මතේ අප්පු කිව්වා ඔය මොනවා හරි බද්දිංගකුත් දැන් කවා පල්ලා කියලා. අන්නේ බද්දිංගකුත් කැව්වා වම්මනේ ගියේ නෑ දරුවට සනීපයි. දවසකින් දෙකින් මේ දරුව නැකිටලා සෙල්ලම් කරනවා. එදා පාට ගමේ ඇත්තෝ මතේ අප්පුට බොහෝම සැලකිලි කොරන්ත ගත්තා. නිකනුත් නෙවෙයි මෙන්න මෙහෙම කතාවකුත් කිය කිය. අනේ අනේ අසීදු වෙච්ච වෙලාවේ ඉතින් මතේ අපුත් වෙදරාල කෙනෙකුුණා හෙනඟ. ඉතින් මේ කතාව පහුකාලෙක අපේ පැරණි හෙල පිරුලක් වුණා දුවේ පුතේ. මේ පිරුලෙන් කියවෙන්නේ මොකද්ද දන්නවද? හැම දේටම හැම වෙලාවෙම ඔය දැනවුගත් අයගෙන් විතරක්ම උපදෙස් ගන්නවට වඩා සමහර වෙලාවට පොත පතින් උගත්කමක් නැති උඟක් අය ළඟ ඔය උගත් අයට වඩා අත්දැකීමෙන් ලබාගත්ත දැනුම තියෙන්ට පුළුවන් දුවේ පුතේ. ඒක හන්දා අපේ මේ සමාජයේ ඉන්න කොයි කාගෙත් අදහස් ඉවත දාන්නේ නැතුව හැම දෙයක් ගැනම සැලකිල්ලක් දැක්වුවොත් හොඳයි දුවේ පුතේ.